හාමුදුරුවන්ට ඒ හේතුව නිසාම ලංකාවට එන්න සිද්ධ වුණ දයෝපගතව. ඒකෙන් විශාල සේවයක් පසුකාලීනව නිකායටත් ශ්‍රී ලංකාවටත් සිද්ධ වුණා. ඒක ඒ භූත බලපෑම මට හොඳ සඳහා පැවතුණු බව හැබැයි නමුත් ඒ භූත බලපෑම මට උදව්වක් ඕන හිතාමතා කළා කියලා මට හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මට තවත් අත්දැකීමක් තියෙනවා. ඔය අවස්ථාවට පස්සේ මං හිතන්නේ හතර ගමනක් හෝ පහ ගමනක් මම ඉන්දියාවේ ගියා ඇවිද්දා ඒ හැම වතාවකම මට මම බුද්ධගයාවට ගියා බුද්ධගයාවට ගියාම මට මේ එක්ක සනීප නැහැ හිතට කරදරමයි බුද්ධගයාවේ ඉන්නකොට තාමත් ඒ බලපෑම මට තියෙනවා කියලා හිතලා තියෙනවා මම හතර පහ ගමනක් ඊට පස්සේ ගියා ඒ හැමදාම මම අනු ගණන් වල මාර්යා ගිහිල්ලා හිටියා බෝධින්නාද ගාව ඉතින් මට දැපපාතුකම් කොහොම සලසල තිබුණා ඒ වුණාට ඒ මාසෙම ලෙඩින් හිටියේ මම බොහොම මාරියෙන් ගත කළේ මදුරාදී පනලා එන ගම්මත් ඒ ලෙඩේ තිබුණා දැන් මහානායක මහහිමියන් වහන්සේ අවුරුදු 3කට කිට්ටුව බුද්ධගයා විහාරස්ථාන සංවර්ධන කටයුතු කරලා ලංකාවට වැඩම කරන්න යෙදුණා ඒ එනකොට බෙල්ලන ධර්මපාල පිරිවෙන තරමක දුර්වලව තිබුණේ දුර්වලව තිබුණාම නායක හාමුදුරන්ට පන්සලේ සහෝදරයෝ දායකයෝ කවුරුත් එකතු වෙලා එක්තරා විදියක ආරාධනයක් කළා නායක හාමුදුරන්ගේ හිත කිව්වා දැන් හොඳම අවස්ථාව බෙල්ලන පිරිවෙනට නායක හාමුදුරන්ගේ ගුරු භූමියට සේවයක් කරන්න සුදුසු වෙලාවේ කියලා කල්පනා කරලා නායක හාමුදුරෝ බෙල්ලන පිරිවෙනේ පරිණාමපතිකම බාරගත්තේ ඒ ඉන්දියාවේ ඉඳලා ආවට පස්සේ මං හිතන්නේ මගේ තියෙන අත්දැකීමක් අපට වෙන්න තියෙන දේවල් वोल यं किसी साधारण क्रमावलियाल एक हिंदू दर्शन एक दैवेकल बुद्धागमे अटीन कर्मेकल की अपे लब गतक जीवित पिटिपस्ते अपो मेहेवन वेडपी लक्ष्य नील एक मठ दासमती पना अवृद्धे लंकावट यदि साधारण हेतु नवजिले बेलन धर्मपाल पिरीवन मंगूपम महानवेट पास इतने पिरीवन वेटिला अंतिम बिंदुट वगे वेटिला अवस्था ये परसरे हरगस्तने कवद की अनुकूल मगने एक अपट मेहम करा की मेहमन वगे तेरीन सवारक हस्तावल सांकेत मार्गे अगवन मेदे करा के लिए नरण के लिए मट तेरला करा पाग्य तंग करला पीड़ा लभच करा के आप देवल नकर अलाभ अतिवेचा वस्तावे पीट पस पत्र मेक हेमंट मतना मगे विश्वास ඒ තැනත්තාගේ කර්ම ශක්තිය මේක තමාර උදවිය කතරගම දෙවියන්ට බාර දෙනවා තමාරයි විසු දෙවියන්ට බාර දෙනවා අය නායක දෙවියන්ට බාර දෙනවා පොල්ලේයා දෙවියන්ට බාර දෙනවා ඒ එක එකනට බාර දුන්නට ඇත්ත වශයෙන් මේක තමන්ගේ කර්ම ශක්තියට අනුව ක්‍රියාත්මක වෙන දෙයක් හැටියටයි මම නම් විශ්වාස කරන එක බෞද්ධ ඉගැන්වීම ඒකයි ඒක අනුව මේ වෙදී තල්ලු කරගෙන යනවා වගේ मे अवस्था दक्वा तल्लुक नीन आगे अद मे अवस्था दक्वा मटे वे हंगी दहानायक अवरू विसी पहाक बेल पिरीवे धर्मपाल पिरीवे परमपति हंस हटियट कटिवरला शिष्यान सीय गणना दास गणना खदला प्रतिबल संपन्न पिरीसा केतन हेदुना भौतिक वसीन पिरीवन दिवन करला ईट सामर काल विद्योदय विश्वविद्यालय बाहर कथिकाचार्य हंस नमक दीर्घकाल कटकू करलाट पश्चे कोलंबट पदेट अवधिया उदावेन यदास नमसीय हेत्त हयवेन कोट ऐदक्वा केटी नायक काल फल यदास नमसीय हेत्त हय अवृद्धि विद्योदय फिर घटुमुने ये वासना पिलियम किरीमट एम एम दे अलुते करान सिद्ध होना पिटवीन गुरुमंडल फस्ट मेक पार्ट अस्तना अवस्था कऊद मेकट पत्र
ඊට පස්සේ පරිවෙනාධිපති ඉදිරියට පත් වෙච්ච අකුරැටි අමරවංශ නායක හමුදුරුව හැම මහන් එක්ක වෙලා සාකච්ඡා කරලා තෝරගත්ත අයගෙන් එක්කෙනෙක් මමත් ඒ තෝරගැනීම අනුව මට ආරාධනාවක් කළා විජයදේ පිරුණට එන්න කියලා එතකොටම හරියට ඒකට තවත් කාරණයක් මගේ අවුරුදු 55 සම්පූර්ණ වෙලත් එතකොට තිබුණා මට විශ්‍රාමිකුත් එක්ක අස්සෙන්න අවස්ථාවක් ඒකෙන් සැලසුණා ඒ ගමන මට කතා කරලා දවස් ගණනකදී ඔක්කොම ගොනුපණු කරලා ඒ පිරියන ගෝලය හැදිච්චා හිටියා ඇත්තන්ට බාර දීලා මාළයන් පුණ්‍යරතන නායක ස්ථිරව කාලේ හිටපු බාර දෙන්න හිටපු එක්කෙනා උනාදට ඔක්කොම බාර දීලා මේ ආවා විද්‍යාවේ පිරියනට 1900 නායක මාහිමියන් වහන්සේ 1976 කොළඹට වඩිනකොට මේ විශේෂ කාරණයක් තමයි නායක හඳුනාගේ කටයුතු ගෙනියන්න තමන් වහන්සේගෙම ශිෂ්‍ය නමක් ලත්පඳුරේ රාහුල කියන හාමුදුරුවෝ වැලිවිටියේ ශ්‍රී සෝරත නායක හාමුදුරුවලා පැවිදි කරලා ඒ ශාසනික මෙහෙවරත් සිද්ධ කරලා තමයි නායක හාමුදුරුවෝ කොළඹට වැඩම කරලා එහෙම වැඩම කරලා නායක හාමුදුරුවෝ ශ්‍රී කල්යාණි ධර්ම මහා සංඝ සභාවට සමාජිකයෙක් හැටියට කාරක සංඝ සභිකයෙක් හැටියට නොයෙකුත් ආකාරයෙන් කටයුතු කරලා කොළඹට වැඩම කළාට පස්සේ තමයි නායක හාමුදුරුවන්ගේ මං හිතන්නේ ස්වර්ණමය යුගය උදා වෙන්නේ. ඒ විද්‍යෝදයේ පිරිවෙනේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන අතර අධ්‍යාපන සැලැස්ම සකස් කරලා බොහොම දුර්වල වෙච්ච විද්‍යෝදයේ පිරිවෙන අකුරටියේ නායක හාමුදුරුවන් වහන්සේ සමග හුඟක් දියුණු තත්ත්වයට පත් කරන්න නායක හාමුදුරුවන්ට හැකි වුණා. ඒ පිරිවෙන ගැනයි සංඝ සභාව ගැනයි නායක හාමුදුරුවන්ගේ අදහස පොඩ්ඩක් දැන් මට සංඝ සභාවට මම ඇතුළත් කරගත්තේ 1969 අවුරුද්දේ ඊට පස්සේ විද්‍යාලයේ පිරිවෙනට ආවම ඒ සංඝ සභාවට කරන වැඩ කටයුතුත් වැඩියෙන් මට කරන්නට ලැබුණා ලංවීම නිසා ඊළඟට ඒ අවස්ථාවේදී විද්‍යාලයේ පිරිවෙනට ඇවිදිලා මාස කිහිපයක් යනකම් හුඟක් අපහසුකම් සහිතවයි ගත කරන්නට ලැබුණේ ඊට පස්සේ ඒකෙන් පිරිවෙන බේරා ගැනීම සඳහා විද්‍යාසාර සභාව අකුරැටියේ අමරවංශ නායක හමුදුරුව වැඩමවා ගත්තා විද්‍යෝදය පිරිවෙනට විද්‍යෝදය පරිවෙනාධිපතිකමට අකුරැටි නායක හමුදුරුවන්ව පත් වුණාට පස්සේ තමයි වැඩක් කරන්න සුදුසු විදිහට පසුබිමක් එතන සකස් වුණේ ඒ යුගයේ හැටියට ඒ අවස්ථාවට අකුරැටියේ නායක හමුදුරුවත් එක්ක අපේ අකුරැටියේ නන්ද හමුදුරුව බලංගොඩ සෝවිත හමුදුරුව දැන් පරිවෙනාධිපතිකමේ ඉන්න ඊළඟට තවත් ගෝලයෙන් වශයෙන් හිටපු කීප නමක් ආදී ඊළඟට දායකවරුන්ගේ පිටසක් ඔයගේ ඇවිදිලා පිරිවෙන පණ ලබාගෙන එන අවස්ථාවක් සැලසුණා ඒක වෙලාවෙම හරියට කපිලවස්ත සාදුන්නාන්දලා ලංකාවට වැඩමවිලා සිද්ධ වුණා ඒකෙන් ලොකු ප්‍රබෝධයක් ඇති වෙන හිටන් තමයි විද්‍යාවේ පිරිවෙන්නේ වැඩක් කරන්න දිනුවක් කරන්න අවස්ථාව ලැබෙච්ච එක තමයි මේ දැන් නද දවසට දැන් ලැබෙන්නේ මහානායක මාහිමියන් වහන්සේගේ ජීවිතය ගැන බැලුවම මහානායක හාමුදුරුවෝ කවදාවත් කෝට්ටේ සංඝ සභාවේ මහානායක පදවිය පත් වෙනවා කියන බලාපොරොත්තුවෙන් කටයුතු කළේ නැහැ සංඝ සභාවට උපරිමයෙන් කටයුතු කළා විද්‍යෝදයේ පිරිවෙනේ අකුරටියේ නායක හාමුදුරුවොත් එක්ක උපප්‍රධාන ධුරයට පත් වෙනවා කියලා බලාපොරොත්තුවක් ඇතුව කටයුතු කළේ නැහැ විහාරස්ථානවල අධිපතිකම් රැකගෙන ඒවා දිනු කරගන්න ඕනේ කටයුතු කළේ නැහැ නායක හාමුදුරුවන්ගේ මේ එහෙම වුණත් මහානායක හාමුදුරුවන්ට සියලු දේවල්ම මේ ආකස්මිකව નિરાයාසයෙන්ම ලැබුණා මේ දේවල් වලට නායක හාමුදුරුව දකින්න රහස මොකද්ද ඒක රහස තමයි අර මම කලින් මතක් කළ විදිහේ ජීයතු බව කියන්නේ මගේ කර්ම ශක්තියක් අනුව මට කරන්න වෙන වැඩ කොටසක් තියෙනවා ඒ වැඩ කොටසට මේ පාර දිගේ යන්න කියලා සල්ලු කරනවා වගේ මට දැනෙනවා ඒකෙන් දැන් ඔය විශේෂයෙන් ඒ කරන්න තියෙන වැඩවලදී දැන් ප්‍රාචීන වාසෝපකාර සමාගමේ සමාජික කාරකාරක සභිකයෙක් හැටියට මම දිගටම වැඩ කරනවා ඒ ප්‍රාචීන වාසෝපකාර සමාගමෙන් තීරණයක් ගත්තා සංස්කෘත ශබ්දාර්ණවේ වැලිහිටිය සෞරත් නායක හාමුදුරුවෝ ලියලා ඒක අවසන් කරන්න ඒ හාමුදුරන්ට ලැබුණේ නැහැ ඉතුරු වෙලා තියුණා ප්‍රාචීන සභාවෙන් තීරණය කළ මේක අවසන් කරන්න ඕන කියලා ඉතින් ඒ වෙලාවේ සභාව මට යෝජනා කළා මේක කරන්නයි කියලා ඉතින් මම ඒක බාරගත්තා
ඒක